बहाचारे राज सोमदेव्यान के नेत्यफिम अनलिमिडेड हिस्ट्री विदिश देशन मालाවේ देवන නැවතුම मැद පෙරදිगबाहरेෙන් डेशेट है ඔබत हෙले एक नाම්बाहरे देेශव अस्ट्रफ समंत्रण शालाවට है औक्तम्बर विසිवणदा ඔබේ दूदरवන් කටවෙන්න්න ඔබ तත් औවम तात अभी मानवत वटा खिमपाව किया देන්න. වැඩි විස්ත්‍ර සඳහා බාරෙන් මිතුරුවන්ගේ මෙම අංක අමතන්න වසන්ත තිස් හතරයි පනස් අටයි පනස් නවයිදදාය ජනක තිස් හතයි විසතුනයි දොල්හයි අසුව සංවිධානය පිපිතුන ශ්‍රී ලාංකික පරපුර දෙවනි රාජසිංහ රජතුමාගේ හමුදාව ඉතාම සුක්ෂම සංග්‍රාමික උපක්‍රමයක් දත් කලාා ඒ තමයි අ නිදහසේ සතුටිින් තමන්ගේ ගමන ආපසු යන බට පිරිස් වට කලා මොකද ඒ වෙලා වෙනකොට යනා අයගේ මානසිකත්වය හා දහිරය දිහා බැලම් ඔවුන් කිසිසේ සටනකට මන දෙන තත්වගේ නෙමයිඉන්නේ ඇයි මේ නගර යාල්ල න හ හරි සතුටෙන් යන නගරයට ගිනි තියලා කවරුත් නෑ නගර රජුර මාලගේද මල්ලගේ අන්න පපුටුගේසි සංගීතයයි නටමවි පානුවා යිනේ ඔක්කම යිල යෝගිතලා යන්න ඇති පපරි ක අන් යනකොට රාජසි රජුරන්ගේ හමුදාව මගදි වැටල්ලවා අටකට පපන්න මේක බැල මේ ඊටත්. ද එතක ඔච්චර් ගානයක් කලේ නෑ ඒග අකට සාපේක්ෂ දක්දගහද පෘතිවසි ැරන කියලා කියනවා. තුන්දස්ගන කාරදස්ගන හිට හිට පහ එතන නමසයෙන් තිස්තුනක් ඇතුරුනාගේ හාම නනිත්තායි ඔක්කෝම ගාතනය කලා විතරක් නෙමේ . අපේ ජාතික කටාව අපි ප්‍රෞද්තිරමයෙන් අනතුරුව නැවතත් අලමිට ඩිස්ත්‍රිී වැඩසරහන්න සමඟ ඉතින් අපි පෞ්ගිය කොටසේ හැටහතරත් එක්ක ගැටගහිච්ච කාරණා පිළිබඳව කතා කරා ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඉතින් ඒ එලෙසින්ම අපේ ඉතිහාසය මූලාහාහස්්‍රයන් පිළිබඳව අපේ ජනස්්‍රෘත පිළිබඳව අපේ පුරාවිද්‍යාත්මක වටිනාාවකම් පිළිබඳව ඔබේ තියෙන සැක හැරගන්න මොකද මේක තමයි දැන්ට ලංකාවි තියෙන එකම මණ්ඩ පේ විද්‍යාත්මකව ඒකට පිළිතුරු දෙන්න අපි බොම ආඩම්ර එක කියනෝ මේ පම්පෝරි ගහනවා කියන වචනය ඔබ කැමිති නං යොදාගන්න හැබැයි මොන වචනය එකට ස්ථාපනය කළත් පලේස් කරත් අදාළ තැනට හැබැයි මේ අල්ලෙිට ඩිස්ට්‍රී නැත්තFේමල්ලවිට ිස්ටි පමයි. ඔබට විද්‍යාත්මකව මෙහ මුත්තරෙන්න්න පුළන්තනත් තිනි මස් ාතනන් කියන්න පුලුවන්ස ඕන තරම් අපිටත්තුව ඇන්ඳේ ඉන්නකට කල්පනාවෙනවා මේක මෙහම වඩ බැද කියලා. හැයිීමට විද්‍යාත්මක හේතු ගේන්න ඕනේනේ විද්‍යාත්මක පරයේෂණ නිරක්ෂණ නිගමන ඔස්සේෙන් ඕන නැත්තං සම්ප්‍රදායන් ඔස්සෙන්න්න ඕනේ ඔය කියන දැනුම් පද්ධති කොයි එකඋුණත් විද්‍යාත්මක කාරණාව හැටියට ඔප්පු කරොත් තමයි අපිට රටක් හැටියට ඉදිරියට යන්නේ මේ අපිට සඳජයගන්නවත් ඉරජයගන්නවත් වූමනාවක්නෑ හැබැයි අපිට අපි වජයගන්න ලොකු වමනාවක්ති නවා එක හිට තමයි අල්න්න මිට ිශ්ි වැසට හන මෙතෙක් දුර රැගෙන විතින් පහුගිය කාලය මීමුරේ ගැන මේ සාකච්ඡා කලා. මේ දැන් ඉදිරරියේදි තව වැඩ ගොඩක් තියෙනවා අපි ඒ ගැන මතක් කරන්න මතක් කරන්න ඉස්සල්ලස ප්‍රශ්නයක් විිසඳෙන යන්න ඕන ම කලින් අඩුහර යහන්ුුවන් ප්‍රශ්නයක් මෙ තැට නාවද කියලා යෙෙන පැද කතා කරම කාරණාවලට මේ අදාලෙහින්දා. මොකද මේ තාම පෘතුගීසි අපේට දාළ ගිල්ල නෑනේ අපි මේ කතා කරන යන සමගමිසාකච්ඡාාවේදී දැන් සෙන්දාතර ජරුවන්ගෙන් මහාස්ථාන කුමාරය ඇහෙවත් දෙවනි රාජසිංහට දාලය පැවරුුණා මේ හැබැයි එතකොටත් පෘතුගීසින් අපේ රට ඉන්නවාන්න. දැන් අපි අපේ බර්ගජනයා එහෙම නැත්තං ඕලන් දෙෙන් ආපු නෙදරලන්තෙන් ආපු අපි ඒකාලේ ලන්දේසිකපු අද ලන්සි කිය කියන භර්ගජනයා තාමත් අපේ මිත්‍රියෝ ඉන්න ලංකාවේ වෙසෙනවා. ඉංග්‍රීසිීනුත් ඉන්න ඔයම් ප්‍රමාණයකට වැලිකර්මාන්තයට ආපු කටය තාම ඒ අශ්‍රිතව ඉන්න පෘතුගීසින්ට මොකද උනේ කල අපි වෙනම කොටස කතා කර සෑතවට නැකිවේ ඒකොල්ලොන් හැසිවිිච්ච විදි ඇත්ත එක්ක ලංකා සමාජෙන් ඔුන්ට මුල්ලු මුුණින් වගේ යන්නඋනා කියලා හැබැයි දැන් දෙබරට ගලක් ගැහවාගේ මේ පොට ඇවිස්තුුණනා මේ විශේෂෙන් අපේ සහෝදරන නාලිකාවක් වන්න මේ සිරස ටීව නාලිකාේ අර ොස් කෙනතා ම ජන ප්‍ර වැඩස්රනට පෘතුගීසි සම්බධයක් තියෙන මේ තරුණෙක් ඇවිල්ලා ඔහු ඉතාමත් හොට මේ ගායනා කරතරන්නේ ඔහු පෘතුගී සම්භවයක් ගැන කිව්වා කියනෙක උටාදක්මින් අපට බොහෝ දෙනෙක් එවල තියනවා එළඟට කීපද දෙනෙක්ම මල් එහෙමවෙල තිබස අපේ පරම්පරාව පැවතෙන්නේ පෘතුගීසි සම්භවයකින් කියලලා තමන්ගේ මුතුන් මිත්තෝ කිව්වයි කියලා මේ ගැටයි පොඩ්ඩ ලැහැක මුස නැ මෙහෙමයි ඕනෑම විදේශ ජනකොටසක් යම් කිසි ප්‍රධාන සමාජකට ඇතුළුල්ලා ඔවුන් පස්සේ එක අතැරල ගයාට පස්සේ ඉ අදහස් කරන්න ඒ ආපු ජනතාවගේ අනන්න්‍යතාවන් මුළමනින්ම නැතිවෙලා ගැයි කියලා තැම් පෘතුගීසින්ද මෙම සරලෝකයමු පෘතුගීසින් ලංකාවට අාවවට පස්සේ මෙ පෘතුගීසි අයයි අප සිංහල කාතාව ඇතර සම්බන්ධතා ගොඩනැගුණා එතකොට ඒවැක් ජනිතවන දරු ඉන්නවා. එතකොට අදැන් අපි වැඩසටහනයකි වේ පෘතුගසිීන් ජාතියක් හැටියට පරාජේට පත් කල්ලා ඔවන් மேරටෙන් එලවා දෙමවාට පස්සේ පෘතුගීසින් මෙ ඉතුරුණේ නෑ කියන කතාවනේ එකකෙන් අදහස් කරන්නෑ පෘතුගීසි ජාතීන්ට සම්බන්ධයක්තියන පෘතුගීසි ජාතීන්ගේ සම්භවයක්වයන පුද්ගලෝ මෙරට හිට නෑගෙන ගේෑවිච් ෑවිච්ක නය ැ ොක්කෝමටික හොල්ල වෙලකායක්ක කවුද පපුතු ගීසිත් එක විවාහවුනේ කවද ඒයගේ දරුවමුණ පුරෝ කව්ද ගොල් ඔක්කම අප පහෝ ගුමේ එහට පැට වෙනනෑ. හිති එනිසා අපි කියපු අදහස වැරදියට තෙරුම් ගැනීම අවශ්‍ය නෑකෙනකයි අපේ අදහස පෘතුගීසි පෘතුගීසි, නංගං, පෘතුගීසි, තෝම්බු, පෘතුගීසි පවුල්වල්ට සම්බන්ධ අය අදත් අපේ සමාජයේ සුළතරයක් ඉන්න ජනකට සට තැතැගල ස්ථාාවත ලා ඉන්නපු මටකල ඉන්න පුුවන් ඒවගේ තැන්ගොල ඉන්න පුුවන්. දැන් අපේ වැඩසටහනේදී අපි කිවවේ, අපිට තියන ප්‍රධානම දැක්ම තමයි පෘතුගීසිීන් ආක්‍රමණිකෑන් ලෙස කටයුතු කළා ලංකාවේ. ඒවාගේමටසසි ලන්දේසින් ලට ඉංග්‍රීසින් එතවට අපි අදහස් කළේ පෘතුගීසිීන් කියනඒ ඒ ගම්මතාව මෙරට බැරර මට තවදුරටත් පෘතුගීසින් කියල කතාවක් දේශපාලන ඉතිහාසය තුළ නෑ ඉං අදහස් කරන්නේ නැහැ ඒ සමාජය ඉතිහාසය ඒ මානවවිද්‍යාත්මක පැත්තෙන් පෘතුගීසිී ජාතින් සමඟ සම්බන්ධවෙච්ච සියලුම දෙනා මුලිනුපුට දැම්මයිඉ එකල සිංහල හමාජයෙන් ඒ අදහසක්න මතින්නේ. ඒක වරදවා වටහ ගැන්ඩේ පාපි මේ සාකච්ඡාවේ අරගෙනගිය මේ දෙවන රාජසිංහ රජතුමාගේ කාලයේදී මේ පෘතුගීසි, ආක්‍රමණක සවරූපයෙන්, දේශපාල නර්ථයකින්, වානිජාර්ථිකාර්ථයකින්, ලාංකික දේශපාලනයට සමාජයට බලපෑම් ඇති කළ පෘතුගීසින්. අන්න ඒ අය බැහැ කරා සමහට ඒතරනුත් එක් කෙනෙක් දෙන්නෙක් සහට ඉතුරුවෙන්ට ඇතිමි සිංහල සමාජයට මිස්‍ර වෙච්චායිහින්න ඇති. හ මි්‍ර ච්චායි ඒ ඇනේ ඒ පෘතුගීසි සේනාව හිටිය ඉඳල්ලා පෘතුගීසින්ගේ මේ කරන නොපනත්ක මිියවසගණඩ බැරුව පලාගිය පෘතු ගීසු තිට තු ජතින ත්හිටියන අප කතාාව කිව අසවේදුගේ ද. ඉතිං ඒනිසා අපේ හිතවත් ශ්‍රාවක අන්ජනතාව අපි ප්‍රේක්ෂක ජනතාව වැරදි වැටහීමක් එකින් ඇති කරගත යුතු නෑ. ඒවගේමයි පෘතුගීසි සම්භාවයකට නෑකම් කියන, පෙරටන්න ජනතවත් කිසිද හිත් පලදුවීමක් ඇතිකරගත යුතු නෑ මේ වැඩ සටහනේද අපි කිව්ේ අර ප්‍රධාන දේශපාලනික මේ අර්ථයකින් ගත්තහම ඒ අය ය දේශපාලනක වශයෙන් රටි මුළලුුණි පුටා දැම්වායි කියන කාරණය ඒවාගේම පෘතුගීශයෙන් ඉතුරේ නැද්ද ලංකාවේ කියනටත් අපිඒ ප්‍රශ්න රත් කිව උතුරනේ නෑ කියලා ඉතුරුණේ නෑ කියල අදහස් කරේ තවදුරටත් දේශපාලනයට බලපෑමක් ඇති කරන අන්ද මේ කැරලි ගහන යුද්ධ ඇති කරන එහෙම අරමුණක් ඇති පෘතුගගේීසි කණ්ඩායමක් තවදුරටත් ලංකාවී තුරුණේ නෑකනකම ඇති අදහස්කර වර්දාවටහ ගැන්න එපා පෘතිතුගීසි ජාතීන්ට ඒ අගේ රුදුරය සම්මිශ්‍රණය වෙච්ච ජනතාවක් සහහි පිරිසක් ලංකාවේ නෑක කියනගෙන මේ එක දහස්කළේ. එනිසයි එක ප්‍රවේශමින් වටහ ගන්නවන මොක ද අපි මේේ වැඩසටහනි කියාග නෑනි පෘතුගීසින් මුලුණි පුටාදැමීමෙන් පස්සේ. වියනයක් අපට නවා ලන්දේසි ලන්දේසිය ඇති ඒ පැදිලි කරන්න නම් මේ පෘතුගගේසින් මුලින්ටු පපුට දැම්මයි කියල කියන්න ඕනනේ ඒම නැත්තන් හන් කියෙන ශ්‍රාවකෙන් ේතනදා පෘතුගීශසිතිනුත් ඉන්නවා ලන්දේසිනුත් ඉන්නවා එතකට පෘතුගසි ලන්දේසින් සමාන්තරව ජීවත් වන මාර්තයක් එන්න පුළුවන්න්න ඒක කිව්වම ඉති ඒනිසා අපේ ආක්‍රමිනිික ආණ්ඩුකාරයෝ. සේනාදිනායක පතුගීසි ඒඒ එහි නෑ තවතුර ටත්ම රට නමු ඒකොල්ලගේෙන් බින්න වෙච්චේ එකොලට සම්බන්ධ වෙච්චාය ඉන්න ඇති ඕන තරනිවා මිනිසුන එක මිනිස්සුනේ එහෙම මේ පෘතුගීසින් මුලුන් ප්‍රාධැම්මයි කියලා පෘතුගීසින් නංගං වාසගන්තයෙන් ඔක්කෝමය රටහල වෙනෑන ඉතින් ඒනිසා ඒ අප විදිට තේරුම් ත යුතෙනව ම හිතනවාදැන් ඕක පමක්නෙම ඉදිරියට තව. අප ප්‍රේක්ෂකයෝ අප ්‍රාවකයෝ හිතවත්තු තව ප්‍රශ්න නගයි මොකද දැන් අපි කුසු මාසන දේවිය ගැන කතා කරා ඊළගට සනරත් රැජ්ජුරෝ ගැන කතා කරා විමල ධර්මසූරය රජ්ජුරන්ගේ දරුවෝ ගැන කතා කර මෙම පිළිබඳ තව අපි අපි කිව්වේි හුගක් මතවා දිරිපත්රන්න ගයොත්තේ හන් ්‍රාවකන්ටගේ විශාල පට ැවිල්ලක් නමුත් මෙ ඇතුළි අයිතිහාසික පට ලැවිලිත්තිය තිය නතියන සමහල් අඩස මේ රේකීය ගමන් මාර්ගය න් උනෑම් පස්සේ අන්න මිට දිිස්ත්‍රී වැඩසටහන අපිට ඔය අතුරු මාර්ගව ගීල කතාරන්න පොල කතරන්න ොල මහම කිවම කෙනෙ එතන ල නොවාද ප්‍රශ්නාවවල් කියලා දැන් උදාාරණය කැලට කියනවා නම් මේ සැනරත් රජතුමාගේ දැන් පලයවනි විම ධර්ම සුරයරතුමාගේ පස්සෙ සැරත් බලට පලට පත් වෙන්න ඇතොට සැනරත්ගේ සෙනරත් දරු තුන් දෙනෙක් කිටියේ එක ලැපිකව හ මා මසල උවහ සංකටල ඔ විජේපාල කුමාරසිංහ හා මේ මාස්ථාන මස්ථානෝ එතකට සමහර පොත් පත්වල තියනවා සැනරත් සමහර මූලාශ්‍රවල මදධ්‍යෙන් පලලාාතේ පුරාවෘත්ත කියන ක්‍රතිහෙම ගත්තම සෙවේ සඳහන් වෙනවා. මේ සනරත්ත හිටේ එක දරුවයි කියලා. මේ මාස්ථාන විතරයි කියලා . හරි එතකොටට මේ විජේපාල කුමමාර්සිංල පලේ විීමම ධර්ම සුරරි රජුරුවන්ගේ දරුවෝ කියලා එක දන කතරන්නට දාවහි එෙට පස එතන හිටපු මහස්ථාන කුමාරය හිටියන්නේ මෙයායටත් විමල ධර්ම සූරි රජරුවන්ට ඉ මහස්ථානට රාජ්‍ය යයි කියලා සෙනරත් රජ විසින් මහස්ථානට වසදීල මැරුුවයි කියලා විම ධර්ම සූරියගේ මස්ථානට මහස්ථානට හ ලක පුට ලොක බොතාට එෙම කියමක විම ධර්ම සූරය රත්තුමාටත් දරුව හිටියන එතුර සැනරත්තත් දරුවෝ හිටියනෝ එතකොට සැනරත් විමර ධර්ම සර රත්තුමාගේ දරුවුණේ වැඩිමහල් වැඩිවල්ලයි එතකොට ඒ අ එක ප්‍රධානය පුතාටයත් මහස්ථාන කෙනෙක් එයාට රාජ්‍ය යයි කියන බයට සැනරත්ර ජවිසිම හොට වස දුන්නයි කියලා ඉර් පාස ඒ අස්ථාන කුමරට වසදීමේ මියයෑම අඩු අයිස මියෑම ශෝකයෙන් දොන කතරනනාක මරිය මිය ගැයි කියලා ඔම ඔහම හම ප්‍රපුරාවෘත්ත පුාවෘතන මේවා ග්‍රන්කා කතා ග්‍රන්තාාරුඩ වෙච්චේ ඉදි මේවාගේ තොරතුර තියෙනවා අඉතින් අප මේ වැඩසටහනේ සියල්ලම කියන්න ගියොත් එකකිනෙකට පරස් පර දේවල් මේ පෙඩසටහන අහගෙනන්න අපේ හිතවත් ප්‍රේක්ෂක හිතවතුන්ට ඒවාගේ මේ ශ්‍රාවක හිතවතුන්ට මේක ලොකු ව්‍යාකූලතාවක් ඇතිවන්න පුුවන්. එනිසා අපි ඒ ඒ දේවල් අමතක කරනවා. ඒදව අමත කරන ල පැත්ගින් ති තවකාලකින් පැත්තකින් තිෙල තියෙන ඔබේ යහපත සඳහාගෙන ඔබේ අවබෝධ අවධානය ආරක්ෂා කරගැනීම අරමුණින් විතරයි ස අපට කිසිවක් සමහර අපි දැකල තිබුණ මේ වැඩසටහනේ සමහර් දෙවල්ලි සංඟවල්ල කියනවා ඒ බලාගෙන ඉන්න අපි මොකක්ද කරන්නේ කියලා ති බලාගෙනන්න හුුවක් හොඳද මකද මේ ගන්න හගක් ජාතියෙනවා අපි ආරාධනා කන්න බලාගෙන ඉන්න පෑගානත වැඩි කරන්නේ කියලා මේ අහගෙන ඉන්න පෑගාන ඉතින් මෙමගේ අවුල්වියවුල් තියනයි එකඇන ඉතිහාසය ගොඩනගන්නේ ලිකිත මූලාස්ුඩනේ ත ලිකිත මූලාස්්‍රක කියල කියැනෙ ආගම් කිසි කෙනෙක් ලියනයක් එතුර එකක් කතුරු තමන්ට ඇහිච්ච පමණින් ලිපුදේවල් තියෙන්න පුලුවන් ත උදාහරණය කැරට අප ඉස්සල කතා කරා කෞද්ද රුබේරෝ ගැන කතා කරා ෆනාඩෝ කිරෝගැන කතාර මෙවාගේ අපි කතා කර ද එතකොට ඔය ඔය ලියවිල් ලීපට අලු එකන එකන රොබට් නොක්ස් නට ද හම න ද රාජ ර ල ම ළඟයිට ොබට් නොක්ස් කන කතා කරන්න රොබට් නොක්සු ල ති සබහ මෙමයි ත ෙවනි රාජසි රජුර ග රොබට් නොක්ස් ඇැම් දෙවල් ියල තියෙනවා හැබැයි කවදාකත් නොක්ස් රාජසි රජර දෙක් හ කියලා තම වාර්තාාව හිරකරු කැඩ හිට එතින් සහරවිට දෙෙවනි රාජසිංහ රජුරන්ගේ කෑම ගැන නොක්ස් ලේලාතිය නවා කවර ව ඒක තමයි කියැන නොක්ට නොක්ස්ටර් ආශ්‍රය කරන්න හම්බුණේ මේ සාමාන්‍ය ජනතාව ඉති එනිසා නොක්සේ තොරතුර බගත සාමාන්‍ය ජනතාවගේ. ඉතින් මේ වගේ ප්‍රශ්න තිය නොමේ ඉතිහාන්සේ මේ කාල පරිච්චේ දගන කියාගෙන යනකොට එනිසා අපි යම්කිසි දෙයක් වැඩසටහනේද යම්කිේ පුද්ගලයක නහෝ යමුකිින් සිදධියයක් ගැන අපි අවධාරණය කේ නැත්තං ඉන් අදහස් කරන්න ඒක මගරලගයාගෙනක් නෙමයි අපි ඒක මඟ අරිනෝනම් මගරින්න මේ වෙලාවේ අපේ හිතවත් ශ්‍රාවකීන්ගේ ප්‍රේක්ෂකන්ගේ අවධානී තියාගඩුවනු නිසා සහ අපි වැටහෙනවනම් ප්‍රධාන ඉතිහාස කතාවට බාධාවක් වෙන්නේ නෑ කියලා අප ඒ මැද මදක් පැත්තකට ේලතියනො ඊළං අවස්ථාවකක සාකච්චාවට දන්න දෙ අපි කිවේ කුසුමාසන දේවමිය ගිය හේතුව එතකොට සනරත්ගේ සැඩරත් විමල ධර්ම සුරරජතුමාගේ පුතෙක් පොසදී ඝාතනය කරයි කියන පොත දයිවතියනවා. දෙවතියනවා ඒවා අපි මේ රජවරුගගේ ප්‍රති රූප ගට නැඩොත් හමදේෙට නෙම. මේ ප්‍රධාන කතාවසත් කතා කරන්න ගයොත්තේම මේ මහාව්‍යාකුලතවක් ඇති අප ව්‍යාකුල තැන් ඉදිරියේදී පිරිපහදු කරගම් අනවිට ඩිස්ව සාකච්චාව දැන්මේම කලාග ගහිල්ලා ඉදිරිේදී අපට පුළුවන්ගේ ඒම වඩ පයක්ක් කදාගන්න එමන පෘතුගේීසි ප්‍රශ්නත් පරගගේ ප්‍රශ්නෙ විසඳදුවවා දැන්දදින සරලම මුත්තරය තමයි බඩ විරේකයක් කලා කියලා බඩේ තියෙන කෑම ජාති ඔක්කොම ඔක්කොම සහර කැටකැබිලිති බඩවල්ල ඉතුර ෙන්න්න පුළුව ඇති ඒගේ අත්තම පෘතුගේසින් සම්බන්ධ දෙෙගු මේ දැපුසුගේීසි සම්මාවයක්තියන අප සහමුදරජනතාවට පහසක් කන්නනක්කත් කරන නේ මේ ඇතිවෙච්ච තත්වය තමයි කිව්වේ. සදැන් ඔන්න දෙවැනි රාජසිංහ රජ්ජුරුවෝ රජගම් කරන්නට පටගත්ත කියන ැින් මයි අපි ගිය සතියේ මේ සතියට ආහි. ඕ ඇති අපි හැඳින්වීමේ දිීමමකිව් දෙු රාජසිං රජස්තුමාට ඒකායන අරමුණක් තිබුණයි කියලා පෘතුගීසින් මේරටින් පලවහරෙන්ට. එතකොට විමල ධර්මසූරය ස්තුමාටත්. සැරත්රජතුමාත් තිබුණේ පෘතුගීසියගේෙන් උඩරට ආරක්ෂා කරජනීමේ අරමුණක් කලත් අපි කිවවා එතකොට මේ පෘතුගීසි උත් දැනගෙන හිටියා දැන් අපි අර කලින් විමල ධර්මසූරී රජත්තුමාගේ කාලය ගැන කියනකොට ධන්තුරේ සටන ගැන කියලා බෘතුගීසි ජාතයන්ට අම්මතකනොවන පාඩමක්ක ගන්නනවාය එක ලැි කිව දේක කියලා එම කිවහම අපිකවරුත්තත් හිතය එන්න දැ ඉතින් පෘතුගීසි බාලපාලනී වරයි පතු කිසින් නිවරයිගෙන නැහෙම නෑ ඒ අය තෞද්දරටත් තමන්ගේ බලය ප්‍රචාරය කරන්න කටයුතු කරමින් හිටියා. එකට හොඳම උදාහරණයක් තමයි දෙවිනි රාජිසිංහ රජ්ජුරුවන්ගේ කාලෙ දෙෙක්දා සයිසයත් තිස් අටේදී. පෘතුගීසින් නැවත වර කුඩරට ආකරණය කලා හතර කුඩට ආකමනය කලා. එතවට මේකින් තේරෙනවා තැන් සෙනරත් රජ්ජුරු අනුගමනය කරේ පෘතුගීසින් සමග සාමකාමීව සිටීමේ ප්‍රතිපත්තිය . රන්දි ලට නට මතගන පෘතුගීසිය එක සැලක වෙන ආය සටන් කරන්න පටන් ගත්ත එතකොට දෙවනි රාජසි බලයට පත්ව වන ඔු ඒ එක අය නරමුණනෝනේ කොහොම හරි මේ ගොල්ලන්ඟ වෙලගන්න එහෙම ප්‍රතිවිරෝධතාවත් තියන අතරතුර තමයි ක්‍රිස්තුවර්ෂයෙන් එක්ද සයි තිස් සටේදී නැවත වරක් පෘතුගීසින් දෙවන රාජසින් රයත්තුමගේ පාලන කාලයේදී උඩරටට පාර දෙන්නේ මේ උඩරටට පහරදීම ඉතාම බර්පතලයි පෘතුගීසින්ට නැවත වරක් ධන්තුරේ සටනේදී ලබපු අත්දැකීම නැවත මතක් කල්ල දුන්නා මේ දෙවන පාරැ දෙවන රාජ සිංහ රජුරුවන්ගේ කාලෙදී සංකඩ ගල ශ්‍රීවර්ධනපුරයට පහරදිීමට පෙළබීම සිංහලමකිෙන වට ඉල්ලම් පරිපොක් උන්ඳවටම එතකොට මේ සටන සංඟඩ ගලට පහරදීමේ සටනට නායකත්වය දුන්නේ දියෝගෝධ මේලෝ කියන පෘතුගීසි නායක දියෝගෝධ මේලෝ. එතට දියෝගෝධ මේලෝ සහ ඒයාගේ සුළු නිලධාරීේ සියලු දෙනාම මහනුවර නගරට ඇතුල්ලවෙන්න පටන්ගත්තා. එතකොට දෙවන රාජසිංහ රජතුමා ල දරම සුරේ ජතුමා අනුගමනය කරපු ප්‍රතිපත්වේම අනුගමනය කළ බව පට පේනවා. එතකට මොකද මේ වෙලාවීමේ දියෝගෝධ මේලෝ ඇතුළු සියලු දෙනාම දියෝගෝධ මේලෝ කස්ත්‍රෝ අපට හුරු නමක් ැටේට කිවොත්තේම ඉති ඔහුගේ හු ප්‍රමුඛව මේ පෘතිගීශයමදාව මහනුවරට ඇතුළත් වනහාම රාජසිං රජමරවත්තුමා කරේම කදද නගරේ හිස් කලාා සැනගෙන් හිස් කලා . ැතකයි ඕකම කලා විමල ධරම් සූල් පලනනිීමල දරුණු රජරෝද. නගරේ ඉස්කරාම මේ දියෝගෝධ මේලෝ කස්ත්‍රරෝ ඇතුළු පෘතුගීසි හමුදාව. පෘතුගීසි හමුදාව නගරයට ඇතුළ වුණා. නගරයට ඇතුල්ලෙලා මුළු නගරේම ගිනිබත් කලා. මුළු නගරේම ගිනිිබත් කලාා. ගිනිබත් කල්ලා ඉති ඔහු දියෝගෝධ මේලෝ කස්ත්‍රෝ ඇතුළු පෘතුගීසි හමුදාව. ඉතාම ජෛග්‍රාහි ලීලාවෙන් නැවත කොළඹ එන්ඩ පිටත්වෙන්ඩ එනකොට අපේ සිංහල හා මුදාව එමනත්තං දෙවනි රාජසිංහල රජතුමාගේ හමුදාව ඉතාම සුක්ෂම සංග්‍රාමික උපක්‍රමයක් දත් කලා. ඒ තමයි නිදහසේ සතුටිං තමන්ගේ ගම නාපසු යන බට පිරිස් වට කලා. මොකද ඒ වෙලා වෙනකොට යනා අයගේ මානසිකත්වය හා දහිර්රය. හැල ු කිසිේ සටනකට මෝනදනතත්වගේ නෙමයින්න ඇයි මේ නගරයාල්ල න හම හරි සතුටෙන්යන නගරයට ගිනිතියලා කවරුත්නෑ නගරේ රජර මාලග ලගේ යන්ද පපුටතුී සංගීතයයි නැටමක පානු අයි ඔක්කම බයිල ප ජෝගත යන් කරගක අ යනකොට රාජසි රජුරන්ගේ හමුදාව මගදි වැටල්වා කොහෙද වැටලේ ගන්නරුවේද. පිදන්න ප්‍රසිද්ධ ගන්නුරුවේටන නැව ගොඩක් ධන්තුරේ සටන ගන්නනරේ සටනයි පටල ගන්න ගන්න ත් කල අදහස් වල හෝක පටලා ගන්නවා දැ ඇත්තවශ ධන්තුරේ සටන ආවේ ඊට කලින් මේ දිම දරම සුරඇත්තුමාගේ කාලේ කාලහ අනිත්තක පතුකි නපතිත් යාන මේල න සා සාන හ එතකට දැන් ජසිං දෙවන රයිසිං රජස්තු මගේ කාලාලදත් මයි ගන්නුරෝ සටන ඇතිවෙන්නේ. එතරලාබි කවරුත් ගන්නරු දන්නවා ගන්නොරුවේ සටන ඇතිවුණා විශාල විශාල්ල මේක හරියට මුණේ එකද සයිල්සිය තිස් සටේ මාර්තු වටවෙනිදා මේ සටනග ගන්නරු සටන එතකොට දැන් ඇත්තවශයෙන්ම දැන් රටක රට පති එක එක දින තියනවානේ නේද දින හැටියට ද මෙ දින ඉතිහාස ඉතා වැදගත් දින එකඇන්නේ රටේ බහමික කණ්ඩතාව වෙනුවෙන් රටේ ආර්ථිකය ඒකාග්‍රතාව වෙනුවෙන් ලොකු බලපෑමක් ඇතිකරපු අන්තර්ජාතික බලවේගයක් පෘතුගීෂණ කලක කියන්නේ එතකට ඒ අයට ඒ අයට මේ රට එපාාවෙන විදිහට පහරදිලා ඔවුන් සමග කරපු අවසන් සටන සිද් වනේ එදා සයිතිසටේ මාර්තු අට වනි මේ සටන ගන්න රුවිදී ඇති වනාා සටනට සහභාග වුණා පෘතුගීසි සෙබලු නමසයක් පතුගී සෙබලු නමසයක් මේකට සහභා ඕක බල්න්නොටස තේරෙනවා අර බොයිට විශල් පමාණයක් අදන්තුරේ සටන්න හිිියල් පෘතිගසි දැන් වෙනවොට පෘතුගීසිී වනත් බලපිරිලා ෙ අ කරන්න ඕනොට කරනගේගේයක් එතකට එමක ඒගොල්ලට ඒගොල්ල දැක්කා. තුසි ච්රමයක ඇල්ලිලඉන්නක හේතුවත්වේවා. ඒ හේතුව තමයි මේ වෙනකොට ලන්දේසි ජාතිකයෝ. ලන්දේසි ජාතිකයෝ ඉන්දියාව හරහා අග්නදිගාසිාවට යනකං ඉන්දිය සාගරයේ වෙළඳද කටයවතුල නිරත වෙලා හිටියාව. සමා එක ඇන පෙරදි ඉන්දියය වෙළඳ සමාගම වීෝOCී කලපියන්තුන්නන්නේ. එතකට පෙරදිග මොනාද ලන්දේසි වචනයක්. OC කියල කියන්නේ පෙරදික ඉන්දී වලින් සමාගම කියන අදහස මක අප වචන කියඩ බැරි අපට අප ලන්දේසි උ්චාරණය කොහමට කියන්නේ අපිට කියන්න ති නිසාසා කියන්න බෑ මො අප උච්චාණය කොරත් එකක වැරදිවි දේරත් හෙන්ට ඉඩති. ඉදි කහොමහරමි ලන්දේසින් ඉන්දියසාගරය හෙමිෙහි සැරිසාරණකොට. පෘතු ගීසින් තවදුරටත් තමන්ගේ ආධිපත්වය කෙක හෝ මේරටේ තහුරු ක ගැනීම මොකද වෙනමකොටන්න්නේෙ මේේ ඔුන්ගේ වෙළඳ ධිකාරය පවත්වා ගැන විශේෂම කුරුන්දුු. ෝ ලෝකේ ඉහල්ලම ඉහල්ලම මේ ප්‍රනීත මදුර කුරුන්දු හැටියට පිළිගැනුනේ ශ්‍රී ලංකාවේ කුරුන්දු එසා මේ කුරන්දු වෙළදාමෙන් අධික ලාබයක් ලබා ගන්නට පෘතු ගීසින්ට පුළුවන්කමක් තිබුණ ඔුන්ෙහි ඒ ආධිකාරය පවත්වාගෙන යන්ට තම හැමවෙලම කල්පනා කරලේ. යි න්නවා ප්‍රතුගමල්ල ප්‍රතුතිගීසි ජාතිකය නොය මුහදායින වෙරලබඩ ප්‍රදේශමීගමුවසිට ගාල්ල දක්වා තීරය කෙරෙේ හං කවදාන යොමු කලෙන කොරුඳුවගව සරුවට සිද්ධෙන්ඩම ප්‍රදේශවර නිසා. ඉතින් මේ අධිකවෙළඳ ලාබයක් ලබාගැනීම තමයි මේ පෘතුගීසි ජාතියන්ගේ මොලි කරමුණේ කියනේ අපි නොය කවස්ථාව ලකිව්වා කෝමාරේ ගන්නවරුවේ සටට නමසිී අදදෙන සහභාග වන අන්ෙමට ඉතුරු වනේතිස්තුන්දන සියලු දෙනා ගාතනය කලා දෙවන රයිසිංහල යතුමාගේ හමුදා වින් අරකට හපන් මේ බැ ඊටත් දර්නොයි එත ඔච්චර ගානයක් කලේ නෑ ඒගනි අරකට සාපේෂව දහක්ද ගොයද පෘතුවයසින් ැරන කියලා කියනවා තුන්දාස්ාන කාරදස්ගන හිට පුහිට එතන නමසයෙන් තිස්තුනක් එතුරුුණා කිය හාම අනිතායි ඔක්කොම ාතනය කලා විතරක් න මේ දියෝගෝධ මේලෝ කස්ත්‍රෝග හිස කපලා ටයෝ ගිහිල්ල දුන්නදෙව රාසිංර ඇතුමාට. ඉතින්ද ම කියනකොට අපේ ප්‍රේක්ෂක පි ියලක් තිබුණ ඇැයි මේ අපි සතුට නෑමේ වැඩ සටහන ගැනෑම අපි බෞද්ධයෝ මෙම ව කියනක යිස කලග චාරමය ක කියලා ඉතින් නනුයිීමම ගේ හිසකැපානන් අපේ සමවිල්ල ද න යක ල න ඉති හාසක සිද්ධ ලතියන ති ඉතිහස සිද් වෙච්ච සිද්ධ අපි ඒ කිය කියන්න ඔන ති මේ මේ සරාන තිය ඒකට මේකටන එහෙම නොකිවනන් සමට හන්ඩ පුලන් දියෝද මේලෝො කස්තරෝට මොකද ුණනේ කියලා ට කියන්න ඉදින් මේ සටන කියලා කියන්නේ සාමකාමීදයක් නේ ඒ සීල ව්‍යපාරයක් නෙේේ ව සටන් කියනයව සීලව්‍යාරන මේ අපි කවරුත්් එකක දැනගන්නඕනන එතකොට එනිසා අපි කරුණාවෙන් අපේ හිතාත් ප්‍රේක්ෂක හිතවතුන්ගේ ඉල්ලා හිටින්නේ ්‍රාාවක හිතවතුන් ඉල්ල හටන්නේ මේ කේනම අපි කැමැත්තෙන් කනෙවන අප අපි නිතරම කියනවා යුද්ධේගනයක පිටු දැකයතුද මනුෂ්‍ය ාතන තරන්නේ ගහකොල කැපීම පිට දකේතු දේවල් ඇ ඒවා අප මහත් ඕලාරක රසයකින් එක් කියනවාන මේ ඉතිහාසේ සිද්ධ වෙච්ච ේවල් තිහස සිද්ධ වෙච්ච දවල් ඔබ නුවන් අපි දක්දන්නවා සමහර කෞතුකාගාරවල තියනවා රෝමානු සොල්දාදුවන්ගේ ඇයට සැකිලිීමේ යුරෝපේ ඒ හෙලිවලින් ඇනපු හෙම ඇට සැකිල්ලි තියෙනවා ඇයටවල් පසරු කරගෙන ගිය හෙලි තුඩු ඒමක් න තියනවා තොර හෙමන ඒ රටල්ලයි කියනන මේකමමාක් රරයි ලේචයි මේක දැකම අපිටත් කාටහරරි අනින්ට හිතන අයුදේග හෙම කියන්නන ඉතිහාසේ කියලා කියන්නේ හැමවෙලා ජැග්‍රහණ පමණක් නෙමේ ඉතිහාසේ පිටුපස පරාජයන්තියනවා අනි අපි දැනගති යුතු දෙයක් තමයි ඔය ඉතිහාසය ඉදිරියට ගෙනල්ලස් පසුකාලේ සාමකාමී වන සිිස්ටාචාර ගුඩනැගුණේ සාමෙෙන් නෙමේ. සෑම සිිස්ටාචාරයක් පිටු පසමතියෙන්නේ පාවාදීමම් යුද්ධ අරගල්ල කුමන්තරන ඒ මතින් තමයි සිි්ටාචාරද වුණුනේ. එතකොට මම දැක්ක එක්තරා සිිස්්ටාචාරප පිළිබඳ ලියපු බටහිර ලියපු පොතක්. ඒ පොතේ පළවෙනි පරිච්චේදය ආරම්භෝවෙන්නේ එක්තරා විශේෂවාකයකින්. ශිස්්ාචාරය ඉතිහාසේ යනු කරෘරත්වේ ඉතිහාසයයිහිිස්ි සිලන් history of ඒ ඉතිහා ශිෂ්ටාචාරයක ඉතිහාසේ යනු කරරත්වේ මලේ චත්ව ඉතිහාසැයි කියන එක ඇති මේ මේ යථාර්තයන් අපි දැනගන්නු අප අපට පුරුදුුවරදේන මහා සිිස්්ටාචාර් කෙලකිවහම හොඟක් හොඳට සතුටු වෙන්න සතුටවෙන්න හොඳයි හැබයි ඒවා ගොඩ නැගන්නේ අරගේ පසුුවමක් මතයි ගන අපි මතක තැබාගන්න ඕන හරිසිට එනං විරාමයක් දෙන්න විරාමය අනතුර නැවතත් අපි අන්නවිට දිිස්්‍රී සමග ඇතෙන් තරල් පටි විස හැතලිස් පාොලමගෙන ලිනට ඔබට ඔබ ප්‍රේක්ෂෙක්න බට රහන් නොස්සේ නම් බලන්නේ අපට කමෙන්ට්‍රීදියට ඔබේ අදහස් උදහස් ප්‍රශ්න පුරද ිරමියමම් කරන්න එක ඩස්කපෂන එක මල් ෙස් බුක් ලිින්ක් ඉස්්‍රගම් ය සියලු සමාජය මාධ්‍ය ක්‍රමවද්‍යයන්තින ඒ වස්සෙත් අපිව ආමාන්ත්‍රනය කරන්න පුළුවන්. අපිට විරාමයක් දෙන්න බලබල හිටපුකට්ටියේ තුන් ගනි කොටසට අවසාන කොඩසට මෙැනින්ිය.